අයිබෝවන් ඔයාලා සියලුම දෙනාට ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලන් තරගාවලියට සහභාගී වෙමින් අනතුරුව අද දිනදී ශ්‍රී ලංකාව බලා පැමිණියා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කරපු කුසල් මෙන්ඩිස් මාධ්‍යට ප්‍රකාශ කරේ ශ්‍රී ලංකා කණ්ඩායම තුල අර්බුදකාරී කිසිදු තත්ත්වයක් නොමැති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතාවල යම්කිසි අඩුපාඩු නිසා තරගාවලිය හොඳ ආකාරයට නිමා කිරීමට නොහැකි වූ බවටයි. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 9ක් ක්‍රීඩා කළ අතර එයින් තරඟ 2ක් පමණයි ජයග්‍රහණය කිරීමට හැකි වුණේ. ඒ නෙදර්ලන්ත කණ්ඩායමට සහ එංගලන්ත කණ්ඩායමට එරෙහිව යන තරඟ 2. ඊතුරු තරඟ 7ම පරාජයට පත් වුණා ශ්‍රී ලංකා කණ්ඩායමේ. එහිදී ඉන්දියා කණ්ඩායමට එරෙහිව අවමන් සහගත පරාජයකටද මුහුණ දීමට සිදු වුණා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් සියලු දෙනාම ලකුණු 55කට දැවී යමින්. ඒ වගේම මෙම තරගාවලියේදී ආන්දෝලනයකට තුඩු දුන් හේතුවක් තමයි බංගලාදේශයට එරෙහිව තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්නිරියව ක්‍රීඩකගුණ ඇන්ජලෝ මැතිව්ස් નિયમિત කාලයේ ඉක්මවා පන්දුර පහර දීමට පැමිණෙන නිසා ඔහුගේ දැවී යාම සිදු වුණා. ඉතින් මෙමෙ හේතුවෙන් දැඩි සිත්තවලටපත් බංගලාදේශ වේගපන්දු පුහුණුකරු ඇලන් ඩොනල්ඩ් සිය දූරෙන් ඉල්ලා අස්වි ඇති බවට විශ්වාසවන්ත ආරංචි මාර්ගවල සඳහන් වී තිබෙනවා. මෙහි වැඩිදුරටත් සඳහන් වන ආකාරයට ඇන්ජලෝ මැතිව්ස්ගේ දැවී යාමේදී ඔහු සකීබ් අල් හසන්ව දැඩිව විවේචනය කර ඇති බවටද තොරතුරු සඳහන් වෙනවා. ඉතින් ලෝක කුසලන් තරගාවලිය අලුත්ම තොරතුරු සමගින් අපිත් එක්ක නිරන්තරයෙන් රැඳිලා සිට ඔයාල සියලු දෙනාටම ස්තුතියි. ඒ වගේම තරංගාවලියේ තවත් තරංග කීපයක් පැවැත්වීමට තිබෙනවා. එම තරංගවල උණුසුම් පුවා සමගින් දිගටම අපිත් එක්ක එකතුලා ඉන්න කියලා ඔයාලා සියලු දෙනාටම ආරාධනය කරන ගමන් අපි නවතිනවා. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.